Siyatı FM Maharavana Divana Samprabdiya Rakshayanaya Yakunni Rahe Le Urmai Satya Katandaraya Urmasi Uhele Yaksha Parapura Numbata Barai Ravana Ravana රාම සහ ලක්ෂ්මණ කවන්දගේ දෑත් කපා දැම්මට පස්සේ කවන්ද තමන්ගේ කතාව ඔවුන්ට කියමින් හිටියා. ස්ථූල ශීරස් ඍෂිවරයා ඔහුට කළ ශාපය ගැන කවන්ද කරුණු හෙළි කළා. ඉතින් කවන්ද, ඔබගේ ශාපය අවසන් වන්නේ කෙසේ කියාද එතුමන් පැවසුවේ? රාමයිනි, පවසන්න කවන්ද. යම් දිනක ජන ශුන්‍ය වනයේදී රාම විසින් දෙයත කපා දේහය දවන්නේද? එදිනට යලි මගේ විශිෂ්ට රූපය ලැබෙන බවයි එතුමන් පැවසුවේ. කෙලෙසද මගේ නමක් මීට ඇඳුනේ? ඍෂිවරු සියල්ල දැන සිටින අයයි. කවන්ද, ඒ තරම් විශිෂ්ට රූප සම්පත්තියක් ඇතැයි කියන ඔබ කාගේ කවුද? උතුම් වූ ශෝභා සම්පන්න බවකින් බැබළුණු අනුගේ පුත්‍රයා වෙමි. අදහාගත නොහැකි. ශාපයක් නිසා ඔබට කෙතරම් අකටයුත්තක්ද වී තිබෙන්නේ? කවන්දගේත් රාමගේත් මේ කතාබහ ලක්ෂ්මණ විසින් නිහඬ වහන් හිටියා. ඒත් මෙතනදී ලක්ෂ්මණ හඬ අවදි කළා. කවන්ද, ස්තුල ශීරස් ඍෂිවරයා ඔබට ශාප කළේ ඔබ කළ වරද නිසායි. මේ විකෘති භාවයට එකම හේතුවත් එහෙමද? නෑ ලක්ෂ්මණ, ඍෂිතුමාගේ ශාපයෙන් මට සිදුවූ දේ මේ තරම් භයානක නෑ. එසේනම් කුමක්ද මීට හේතුව? කවන්ද මුහුණ දුන්නු ඒ භයානක සිදුවීමත් රාම ලක්ෂ්මණ හමුවේ කියන්න පටන් ගත්තා. මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂයනය යක්කුන්නේ රැහේ ले उर्मय सत्य कथांदरय उर्वशी उहेल यक्ष परपुर नुंबट बाराय रावणा 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 කවන්දට මේ වෙද්දි බලය සහ බලගත් භාවය පිළිබඳ පුළුල් අදහසක් තිබුණත් තරුණ සමයේදී ඔහු ඒ කිසිවක් මායිම් කළේ නැහැ. ස්තුල ශිරස් ඍෂිවරයා පමණක් නොවේ, යුද බිමේදි මට ඉන්ද්‍ර පවා ශාප කළා රාමයිනි. ඔබට ඉන්ද්‍ර ශාප කළා? අනතුරුව මම උග්‍ර තපස් වෘතයක් සමාදන්ව ඉතා දුෂ්කරතාවයකින් පසුව පිතාමහ පහදවා ගත්තා. එහි ප්‍රතිඵලය කුමක්ද? එහි ප්‍රතිඵලය තිලිනයක් ලෙස මට දීර්ඝායුෂ ලැබීමයි. ඉතින් ඔබ ඒ ගැන කම්පාවෙන් කතා කරන්නේ ඇයි? මහා බ්‍රහ්මයාගෙන් දීර්ඝායුෂ ලබාගත් කිසිවෙක් දුක් වෙන බවක් කිසිදාක කවුරුන් හෝ අසා නැහැ. නමුත් කවන්ද ඒ ගැන කනගාටුවෙන් කතා කළ නිසායි රාම එවැන්නක් ඇහුවේ. මේ දීර්ඝායුෂ ලැබීමෙන් මාන්නයක් ඇති වූ මම ඉන්ද්‍රවැන්නකු මට කුමක් කරේ දැයි වාසිබස් කියමින් යළි සටනකට එළඹුණා. ඔබ ඉන්ද්‍ර විවේචනය කළාද?
ඉන්ද්‍රපමණක් නොවේ. ඔහු අත දැරූ වජ්‍රායුධය ගැනත් මම නොබිනාදේ පැවසුවා. ඉතින් ඉන්ද්‍ර ස්වකීය වජ්‍රායුධයෙන් මට ගැසූ කලයි මගේ හිස උදරෙහි පිහිටියේ. දඟයුග කැඩි සුන්නු විසුණු වී ගියා. වජ්‍රයෙන් පහරකා ඔබ ඉන් නැවතීමයි පොදුමය. මා කනගාටු ඒ නිසයි මට දීර්ඝායු ලැබීම ගැන. වජ්‍රයක තියෙන්නේ අකුණක බලය. ඉපැරණි වජ්‍රායුධවල අද වෙනකොටත් මේ ශක්තිය ගැබ් වෙලා තියෙනවා. දැන භාවිත නොකිරීම බොහෝ අනිටු විපාක විඳින්න හේතු වෙන්නත් පුළුවන්. සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්ුණ රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි වජ්‍රායුධයක තියෙන අකුණක බලය ප්‍රයෝජනයට ගන්නේ ධ්‍යාන වැඩිමේ පහසුව සඳහායි. නමුත් ශක්තිය හොඳ හෝ නරක දෙකටම භාවිත කරන්න පුළුවන්. ඒ නිසා ඉපැරණි වජ්‍රායුධවල අදටත් පවතින බලය ඕනෑම කටයුත්තකට භාවිත කරන්න පුළුවන්. ඒ ගැන නොදැන ළඟ තබා ගැනීම න්‍යෂ්ටික අවියක් නොදැන ළඟ තබා ගන්නවාට සමානයි. කවන්දට සිදු වූ දෙයින්ම වජ්‍රායුධයක ඇති ප්‍රබලතාව ගැන දළ අදහසක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අනතුරුව ඔබ කුමක්ද සිදු කළේ? මම බැගෑපත් වුණා ඉන්ද්‍ර ඉදිරියේ මා මරා දමන ලෙස. ඉතින් නමුත් මහා බ්‍රහ්මගේ වචනේ ඉටු විය යුතු බව ඔහු මා සමග පැවසුවා. ඔබේ සිතේ නොහොබිනාකමයි මේ සියල්ලට මුල. ඔබ මගේ අත්සිලිමේද අනතුරුව මා දිව්‍යලෝකයට යන බව ශක්‍රයාද මා සමග පැවසුවා. කවන්ද මෙහෙම කියද්දේ රාමත් ලක්ෂ්මණත් මුහුණින් මුහුණ බලාගත්තා. එක අතකට තමන් දැඩි කෝපයෙන් යුතුව දෑත් සිඳ දැමූ මේ රාක්ෂාම එය සාධාරණීකරණය කරනවා නම් එයත් සැනසීමට කරුණක් කියලා රාමටත් හිතුණා. කවන්ද මෙහෙම කිව්වා, මට පෙනෙනුයේ යමක්ද, මා ඉදිරියට එනුයේ යමක්ද, ඒ සියල්ල අල්වාගෙන කෑමයි මට රිසි. නුඹ සත්‍ය ලෙසම රාමයින්ම විය යුතුයි. ඒ නුඹම නම් නුඹට යහපතක්ම වේවා. දැත් කපා දැමීමෙන් දැඩි වේදනාවෙන් ඉන්න කවන්ද රාමටත් ලක්ෂ්මණටත් කරුණු පහදලා දුන්නා. මහා රාවණා දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්ුණ රැහේ ගිලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා. මේ මොහොතදී ලක්ෂ්මණට තමන් ගැනම ලැජ්ජාවක් කලකිරීමක් ඇති වුණා. මොකද මේ වනේ ශාපයන්ට හසුවුණු රාක්ෂයින් බොහෝ දෙනෙකු ඉන්නවා. ඒ ගැන තැකීමක් නොකර තමන්ට ආදරය කරන්න ඉල්ලූ අයෝමුකීව කපා දැමීම ගැන ඈ වේදනාවෙන් මොර දෙමින් දිව් හැටි ගැන මතක් කරමින් ලක්ෂ්මණ කම්පා වුණා. ඒ මොහොතේදී අයෝමුකීට තමන් උදව් කළා නම් රාම අතින් කවන්ද කඩවසම් වන්නාසේ ලක්ෂ්මණ අතින් අයෝමුකී සුරූපිනියක් වන හැටි ලක්ෂ්මණට මතක් වුණා. ඒත් දැන් පරක්කු වැඩි. රාමයිනේ ලක්ෂ්මණයිනේ
කිසිවෙකුට මා ඝාතනය කරන්න නොහැකි. එනිසා ඔබ අතින් දෑත් සිඳ දැමුණු මා දවන්න. ලක්ෂ්මණ, රාවණ විසින් මගේ පතිනිය පැහැරගෙන යනු ලැබුවා. ඔහුගේ නම විනා රූපයත් අපට තවමත් දැක ගන්න ලැබුණේ නැහැ. මේ මොහොතේ ඔහු කුමන කරුණ කර්මයා සිටිනවාදැයි අප දන්නෙත් නැහැ. ශෝකයෙන් පීඩිත වූවෙකුට ආධාර කිරීම සත්කාරයක්. අපි මොහුට උදව් කළ යුතුයි. ඔබ පවසන්නේ මේ මහා රාක්ෂයා පණපිටින් දවාලිය යුතු බවද? ස්ත්‍රීන් සති පූජාවේදී එසේ සිදු කරනවා නම් ශාපයෙන් මිදීම සඳහා පිරිමි රාක්ෂයකුට එය මහත් වූ දෙයක් නොවේ. ලක්ෂ්මණ, කුමක්ද මා කළ යුත්තේ? ලක්ෂ්මණ, වහාම ඇතුන් විසින් කඩා දැමු වියලි දරගෙන එන්න. ලක්ෂ්මණ වනයට ගිහින් දර සෑයකට අවශ්‍ය දර ගෙන උද්දැම්මා. සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්ුණි රැහේ ගලි උරුමයේ සත්‍ය කතාන්දරය සිහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා කවන්දගේ විශාල ශරීරයට ප්‍රමාණවත් තරම් දර ලක්ෂ්මණ ගෙනාවට පස්සේ රාම මෙහෙම කිව්වා. ලක්ෂ්මණ, වහාම දැන් මොහු දැමීම සඳහා වලක් සූදානම් කළ යුතුයි. විශාල වල සූදානම් කළ පසු ඊට කවන්ද දමා දර දමා ගිනි දැල්වන්න පෙර රාම යලි මෙහෙම ඇහුවා. ඔබ සීත ගැන යම් තොරතුරක් දනී නම් වහම ඒ ගැන හෙළි කරන්න. ඈ කොයි දිශාවකට රැගෙන ගියාද? ඈ ගෙන ගිය කවුරුන්ද? රාමයිනි, සීත කවරියක් දැයි දැනගැනීමට මට දිව්‍යඥානය නැහැ. මේ ශාපය නිසා මට ස්මරණ කිරීමේ හැකියාව දුර්වලවයි තිබෙන්නේ. ඔබ හිරු බැසයාමට මත්තෙන් මා දවා අවසන් කරන්නේ නම් ප්‍රකෘති තත්ත්වයට පැමිණි මට ඔබට උදව් කළ හැකි. ඔබට විශ්වාසද? ප්‍රකෘති තත්ත්වයට පැමිණි පසු ඔබට සියල්ල ස්මරණය වන බව මම ඔබට පොරොන්දු වෙන්නම්. ඒ ගැන නිවරදිවමු තොරතුරු දන්නා පුද්ගලයෙකු ඔබට හෙළි කරන බවට. ඔහු නොදන්න යමක් මේ තුන් ලොවෙහි සිදු නොවන බව ස්ථිරයි. වහාම මා දවාලන්න. කවන්දගේ ඉල්ලීම අනුවම රාමත් ලක්ෂ්මණත් දරසෑයට ගිනි දැල්වා. කවන්ද පන පිටින් පිලිසෙන ගත්තා. ගිතෙල් පිඩක් වගේ ක්‍රමයෙන් සිරුර දැවුණා. බොහෝ වේලාවක් දැල්වුණු සිරුර එක වරම දුමින් පිරී ගිහින් ක්ෂණයකින්නේ දුමත් අතුරු දන්වුණා. රාමත් ලක්ෂ්මණත් දැස් දල්වගෙන බලන් හිටියා ඊළඟට මොකද වෙන්න කියලා. ඊළඟට වෙන්නේ මොකද්ද කියලා අපි හෙට කතා කරමු. මීට සහස්‍රමුඛ රාවණ මහා රාවණ දෙවන සම්ප්‍රාප්තිය රාක්ෂායනය යක්ුණි රැහේ ගලි උරුමයේ සත්‍ය කතාන්දරය සිංහල යක්ෂ පරපුර නුඹට බාරයි රාවණා.
FM.